මේ වෙන විට ඇත්ත වශයෙන්ම මේ රටේ කිතුණු ජනතාවත් කතෝලික ජනතාවත් සමස්ත ජනතාව තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳව දැඩි අවිශ්වාසයක් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් දැඩි විවේචනාත්මක ස්ථාවරයකට අතිමහත් බහුතරයක් ප්‍රවේශ වෙලා තියෙනවා. මේ අවිශ්වාසය රටටත් හොඳ නැහැ ජනතාවටත් හොඳ නැහැ රජයටත් හොඳ නැහැ ආරක්ෂක ක්ෂේත්‍රයටත් හොඳ නැහැ කාටත් හොඳ නැති දෙයක්. මේ අවිශ්වාසය ඉවත් කරන්න ඕන. සත්‍ය අපි අවබෝධ කරගන්න ඕන. මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටපු මහ මුලකරුවන් කවුද කියන කාරණාව පිළිබඳව අපි සත්‍ය දැනගන්න මුළු රටම ඒක බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ආදීනතුමාගේ චිතුරු ප්‍රජාවගේ කතෝලික ප්‍රජාවගේ බලාපොරොත්තු වන්නේ ඒ තැනට අපි යන්න. මේ අවිශ්වාසය මත පදනම් වෙලා යන වැඩපිළිවෙල තුළින් මේක ඇත්ත වශයෙන්ම සර්ව ගලන තුවාලයක් බවත් පාස්කු ප්‍රහාරය නිසා පවුල් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි කරගන්න ජන ජීවිත නැති වුණා ඥාති හිත මිත්‍රාදීන් නැති වුණා තුවාල වුණා අපේ රටේ මෑත කාලයේ සිදුවුණු ම්ලේච්ඡතම නින්දිතම ත්‍රස්තවාදී ප්‍රහාරය මේ ත්‍රස්ත ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මොකද්ද පසුබිම කවුද ඒක සැලසුම් කරන්නේ जनता उत्तर कथोलिक प्रजावट खादिलुमा प्रमुख कथोलिक प्रजावट प्रश्न विशदुमाश्य ඒකයි එතුමන්ලගේ බලාපොරොත්තු ඒකයි අභිලාෂය සහ අපේක්ෂා ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා විනිවිද භාවයෙන් යුක්ත වූ දේශපාලන ඇඟිලි ගැසීම් වලට ලක් නොවූ ඉතාමත්ම පිරිසිදු නිර්ව්‍යාජ පරීක්ෂණය අපි පවත්වන්නට ඕන ස්වාධීනත්වයේ මුදුන්පත් කරගෙන මේ ස්වාධීන ක්‍රියාවලිය තුළ අපට හැකියාව ලැබෙන්නට ඕන මේ පාස්කු ප්‍රහාරයේ පසුපස හිටපු මහ මුලකරුවන් කවුද මොනම ආකාරයේ සැලැස්මක් මේ ක්‍රියාත්මක වුණේ මොකද්ද මේ පිටපස තිබුණු දේශපාලන පසුබිම මේ සියලුම කරුණු කාරණා පිළිබඳව පැහැදිලි පිරිසිදු පරීක්ෂණයක් අවශ්‍යයි විශේෂයෙන්ම ඒක තමයි රටේ ජනතාවගේ බලාපොරොත්තුව මම පැහැදිලිවම කියනවා සමගි ජන බලවේග රජයක් තුළ මේ ජනතා බලාපොරොත්තුව ඉෂ්ට කරලා පිරිසිදු පරීක්ෂණයක් විනිවිද භාවයෙන් පරීක්ෂණයක් වත්තලා විශේෂයෙන්ම මේ ත්‍රස්ත ප්‍රහාරය ක්‍රියාත්මක කරන්නට අනුබල දුන් සැලසුම් කරපු මේ මහමුල කරුවන්ට නීති හමුට ගෙන ඇවිල්ලා දැඩි දඬුවම් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා සමගි ජන බලවේග රජයට